කණ්ඩායම් විවිධ දේවල් තමන්ගේ ජීවිතය විඳීම සඳහා කරනවා. ඇතර කෙම් සෙක්ස් කියන කාරණාව පිළිබඳව අවධානයට ලක් වෙනවා. කෙම් සෙක්ස් පිළිගත් වර්ගීකරණයට ලක් නොකළ තවත් එක් ලිංගික දේශානතයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මෙහිදී ඉතාම පැහැදිලි විදිහට මත්ද්‍රව්‍ය භාවිතය සහ ලිංගික ක්‍රියාකාරකම් සඳහා වන නැඹුරුව කැපී පෙනෙනවා. ලිංග ආශාවාදය ඉහළ නංවා ගැනීමටත් දීර්ඝ කාලයක් රතික්‍රඩාවෙන් නිරත වීමටත් සියලු ස්වයං පාලනයකින් මිදීමටත් මේ ක්‍රමය ක්‍රියාත්මක කරනවා. ක්‍රිස්ටල් මෙත් එකම ගැමා හයිඩ්‍රොක්සි බියුටරේට් හෙවත් GHP සහ මිත්‍රඩෝන් කියන මත්ද්‍රව්‍යයන් භාවිතයෙන් කාමාශක්තතාව ඉහළ වෙන අතර නිද්‍රාශීලීව කාලය ගත කිරීමට ඇතිවන නැඹුරුතාව වැඩි කරනු ලබන බව සඳහන් වෙනවා. කෙම්සෙක්ස් පිළිබඳ පරීක්ෂණ සිදු කරනු ලබන පර්යේෂකින් පෙන්වා දෙන්නේ මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ කණ්ඩායම් ලිංගික ක්‍රියාවලට අධික නැඹුරුවක් ඇතිවීම හෝ දින ගණන් පවතින මත්ද්‍රව්‍ය සහිත සාද පැවැත්වීමට පෙළඹීම බවයි. පර්යේෂණ සඳහා සහභාගී වූ බොහෝ පිරිසක් ප්‍රකාශ කර තිබුණේ ඔවුන් යම් ආකාරයක මානසික බෙදවැටීමකට ලක් වී සිටි නමුත් කෙම්සෙක් සඳහා ආරාධනා ලැබී ඊට සහභාගී වූ පසු එම හැඟීම් ඉවත්ව ගිය බවයි. ඊට අමතරව කණ්ඩායම් වශයෙන් ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වන විට ඔවුන් පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබඳව සැලකිලිමත් නොවූ බව සඳහන් වනවා. කෙම්සෙක් සඳහා යොමු වීමේදී මත්ද්‍රව්‍ය භාවිතය සිදු වන අතර ලිංගික ක්‍රියාකාරකම් කරෙහි යොමු වීමේ ආශක්තතාවය හිලන් ලබනවා. එහිදී භාවිතයට කරන ලබන ප්‍රධාන මත්ද්‍රව්‍ය ත්‍රිත්වයට එකිනෙකට ආවේනික වූ මානසික සහ කායික ගැටලු ඇති කිරීමේ හැකියාවද තිබෙනවා. කෙම්සෙක්ස් ඔබගේ ලිංගික සෞඛ්‍ය තත්ත්වය අනාරක්ෂිත කරනු ලබනවා. ඔබ කෙම්සෙක්ස් සඳහා භාවිත වීමෙන් සහ සහභාගී වීමෙන් යම් ආසාධනයක් පැලඳී ඇතැයි සැකනම් බහම වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සුදුසු වන බව සඳහන් කළ යුතු වෙනවා. ඒ පිළිබඳව විශේෂම සඳහන් කළ යුතුයි. පේම්සෙක් සඳහා හුරු බොහෝ දෙන සතුව පොදු සමානකම් කිහිපයක් හඳුනා ගැනීමට හැකි බව පර්යේෂණ වාර්තා තුළ සඳහන් වෙනවා. බොහෝ අය සමරිසි හෝ ද්විලිංගික නැඹුරුතාවක් සහිත පිරිසුණා. අයිස් ඇතුළු බොහෝ මත්ද්‍රව්‍ය සහ මත් පෙති සඳහා එබෙහිවනුණා. රාත්‍රී සමාජ ශාලා සාද වැනි දෑ සඳහා ලොල් බවක් දැක්වුවා. සමරිසි පිරිස් මුණ ගැස්වීම සඳහාම නිර්මාණය කර ඇති දුරකථන ඇප් හෝ වෙබ්බඩවි සඳහා බහුලව ආකර්ෂණය වුණා. බාහිර සමාජයෙන් දුරස්ථව මානසික ආතතිය වෙන කාරණාවලින් පීඩා විඳින පිරිස් බව හඳුනා ගන්නවා. මෙවැනි අනාරක්ෂිත චර්යා සඳහා පෙළඹුණු පිරිස් බොහෝ දුරට මෙම ක්‍රියාවලිය සඳහා ඍජුව සම්බන්ධ වීමේ සම්භාවිතාව හිලයි. අන්තර්ජාලය භාවිතාව වේගින් සමාජගත වීමත් සමග GPS තාක්ෂණය උපයෝගී කරගන්න සමරිසි ඇප් භාවිතය මගින් ලිංගික ක්‍රියාකාරකම් සඳහා සහකරුවක හෝ සහකාරීක සොයා ගැනීම පහසු වීමත් සමග ශ්‍රී ලංකාව තුළ පවා කෙම්සෙක්ස් අර්බුදයේ ක්‍රමයෙන් හිස ඔසවන ගැටලුවක් බවට පත්ව තිබෙනවා. මෙම ඇත්තරම මානසික ව්‍යාධීන් සමරිසි භාවය කියන්නේම මානසික රෝගයක්. මෙහිදී බරපතලම ගැටලුව වන්නේ ඔවුන් ආදුර්ණ පිරිස අතරේ අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් සඳහා ඉතා ඉහළ සහ නිදහස් අවකාශයක් ඉවර කර ගැනීම. කෙම්සෙක්ස් ආශ්‍රිතව සිදු කළ බොහෝ පරීක්ෂණවලින් මේ සඳහා ලිංගාශ්‍රිත රෝග පැතිරීම සිදුවන බව ඉතා පැහැදිලිව ඉස්මතු තිබෙනවා. කෙම්සෙක්ස් සඳහා පිළිඹුණු බොහෝ පිරිස් මානව ප්‍රතිශක්තිකරණ ඌනතා වෛරස හෙවත් HIV වෛරසට ගොදුරු වීම, AIDS මට්ටම දක්වා වෛරසය වර්ධන වීම සහ හෙපටයිටිස් සී, ක්ලැමීඩියා, ගොනෝරියා, සිෆිලික්ස් වැනි මාරාන්තික රෝග සඳහා නිරාවරණ වීම සුළඹ ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙහිදී බරපතලම කාරණාව වන්නේ කෙම්සෙක් සඳහා ඇබ්බෙහිවන් තමා රෝග වාහකයෙක් බව නොදැන තවත් පිරිස් සමග පවත්වනු ලබන ලිංගික ක්‍රියාකාරකම් හරහා මේ බරපතල සමාජ ගැටලුවක් නිර්මාණය කිරීම. සමාජ ලිංගිකත්වය, ලිංගික රුචිකම් සහ ලිංගික ප්‍රවණතාවනි මාතෘකා පිළිබඳ කතාබහට ලක්වීමේදී දක්වන මැලිකම සහ පසුගාමී අදහස් මේ තත්ත්වය පැතිරීම කෙරෙහි බලපා තිබුණු බව උපකල්පනය කරන්නට පුළුවන්. මේ නිසා එංගලන්තයේ වැනි ඇතැම් රටවල මේ පිළිබඳ පර්යේෂණ කරන අතර ආරක්ෂිත ලිංගික චර්යා පවත්වා ගැනීම වැදගත්කම, ඒ සඳහා ගත හැකි ක්‍රමමාර්ග, මානසික සෞඛ්‍ය වැඩිදුණු කිරීම සඳහා ලබා ගත හැකි උපකාරාදී පිළිබඳ උන් පර්යේෂණ සිදු කරනවා. කෙම්සෙක් සිතා භයානක වෙනට හේතු කරනාවක් තිබුණා. එකක් තමයි ලිංගික ක්‍රියාවලියකට යාමේදී පූර්ව ආරක්ෂණ ක්‍රමයට භාවිතයට මැලවීම. එකම මත්ද්‍රව්‍ය භාවිතය නිසා නියලෙන ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව
ඇතිවන අනවභවතය මෙවැනි ක්‍රියාකාරකම් දීර්ඝ කාල පරාසයක් පුරා දිවෙන බැවින් ඔබට රෝග බෝවීමේ වළක්වා ගැනීමට උපයෝගී කරගත හැකි ඖෂධ ලබා ගැනීම මගහැර යාම එකම ඔබ ආසාදිතෙක් නම් ඔබට ගන්නා ප්‍රතිකාර නිසාර නොගැනීම නිසා තවත් අයෙකුට රෝගී බෝවෙන්නට පුළුවන් එකම නාදුන්න පුත්කලයන් සමග ලිංගික ක්‍රියාකාරකම් හි නිරත වෙමින් ඔබ ආසාදිතක වෙමේ අවතාරම වැඩිවීම මධ්‍රව භාවිතයේදී එන්නත් කටු හවුලේ භාවිතය නිසා රෝග ආසාදනය වීමේ ඉහළ සම්භාවිතාවක් පැවතීම කියන කාරණාවන් වැදගත් වෙනවා. මේවා සාධාරණීකරණය කරන්න යාම ඉතාම බරපතල ගැටලුවක්, විශේෂයෙන්ම සමලිංගික හැසිරීම් බරපතල සමාජ ඛේදවාචකයක් සහ එක මානසික ගැටලුවක් සාය සුව කරන්න හැකි. නමුත් බොහෝලන්ට අන්තර්ජාලයේ ඒවා සාධාරණීකරණය කිරීම, ඒක සාමාන්‍ය දෙයක් විදිහට හැඳින්වීම බරපතල සමාජ ගැටලුවක් නෝ. මේ වුණ විට ශ්‍රී ලංකාවේ කොම්සෙක්ස් නැඹුරුතාවක් පවතින බව හඳුනාගෙන තිබෙනවා. එලිකට බන්ධනාගාර ආශ්‍රිතව හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිත කළ රැඳවුවන් 334ක් යොදා කරමින් සිදු කළ පර්යේෂණකින් හෙලිපෙතුමනේම මත්ද්‍රව්‍ය භාවිත කරන්න ලිංගික ක්‍රියාකාරකම් හි නිරතව පුත්කලයන් සැලකිතු ප්‍රමාණයක් පූර්ව ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිබඳ සැලකිල්ලක් නොදක්වා තිබුව බවත් පසු කාලීනව හෝ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ සායනයකට සහභාගි වී පරීක්ෂා කර ගැනීමක් සිදු කර නොමැති බවත් මෙසඳහා බොහෝ දුරට හේතු වී තිබෙන කරුණු ලෙස හඳුනාගෙන තිබෙන්නේ අධ්‍යාපනයේ කඩාකප්පල් වීම, ආදායම් විෂමතා, එක්කම රැකියාවක් නොමැති වීම වගේ කාරණාවන් මෙවැනි තත්ත්වයක් යටතේ වත් ශ්‍රී ලංකාවේදී ඔබට උපකාර ලබා ගන්නට පුළුවන්. අන්තරායකර ඖෂධ පාලක අධිකාරිය මගින් හඳුන්වා දී ඇති 1984 අංක ය ඇමතිමෙන් ඔබට මත්ද්‍රව්‍ය අභිවීමකදී උපකාර ලබා ගන්නට පුළුවන්. දිනවන පුරා පවතින රජයේ ප්‍රධාන රෝහල්තුල මත්ද්‍රව්‍ය අභිවීම නවතා ගැනීමට උපකාර ලබා දෙන සායන පාත්‍රවල පළවා චාතික ලිංගාශ්‍රිත රෝග මර්ධන එකකේ හරහා දිවිනි ප්‍රමුඛ රජයේ රෝහල්වලින් ඔබට නුමිලේ සියලුම ලිංගාශ්‍රිත රෝග සඳහා පාත්‍ර ලැබෙන පරීක්ෂණ සිදු කර ගන්න පුළුවන්. ඊට අමතරව සියලුම ආකාරයේ මානසික සෞඛ්‍ය පවත්වා ගැනීමට අවශ්‍ය උපදෙස් දිනවනම රෝහලකින් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා තිබෙනවා. මේ සියලු කාරණා ඉතා රහසිගත සහ පුද්ගලික මට්ටමින් පවත්වා ගැනීමට රජයේ කටයුතු සලසා දී අතර කිසිදු ආකාරයක පුද්ගලික හානියක් සිදු වෙන්නේ නැහැ. ඔබට මෙවැනි සාධයකට හෝ එහා සමාන එකතුකට සහභාගී වන තැනැත්තෙකු නම් ඔබ ආරක්ෂාව දිසාගත යුතු ක්‍රියාමාර්ග තිබෙනවා. ලිංගික ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය පූර්ව ආරක්ෂණ විධිවිධාන ළඟට පා ගැනීම, ඔබේ ලිංගික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් වීම, වඩාත්ම සමීප විශ්වාසවන්ත පුද්ගලික සමග පමණක් ලිංගිකවන් සිදු කිරීම, සාභ මද්‍රව්‍ය භාවිත කරන්නේ නම් ඔබේ සීමාව හඳුනාගෙන කටයුතු කිරීම, ඔබ ආසාදිතෙක හෝ ආසාදන වැළැක්වීමට අවශ්‍ය ඖෂධ ලබා ගැනීම නම් ඒවා ලබාගත යුතු අවස්ථාව ඔබට මතක් කර ගැනීමට හැකිවන පරිදි ඔබේ දුරකථනයෙහි හෝ වෙනත් පහසු වෙන ඔබට ලබාගත හැකි ආකාරයේ සටහන් තබා ගැනීම, දෛනිකව හෝ අනවශ්‍ය පරිදි අනවශ්‍ය කලපරාසයක වන ස්ථානවල රදී සිටමින් වැළකීම, වගකිවයුතු ප්‍රවේශයන් ලෙස අනාරක්ෂිත ලිංග හැසිරීමේ ඇබ්බැහිවුවනින් මුදවා ගැනීමටත් ඔබ එවන් ඇබ්බැහින්නේ ගැලේ සිරෙන්නේ නම් එවයින් මිදීමට මද්‍රව්‍ය භාවිතයෙන් තමන්ටත් සමාජයට සිදුවන හානි අවබෝධ කර ගැනීමටත් දැනුමත් භාවයක් ඔබට ජීවෙන්නට ඕනේ. මද්‍රව්‍ය සහ ලිංගිකත්වය තවදුරටත් හුදෙකලා සංවාද වෙතු මාතෘකාවක් නොවන අතර ඒ සඳහා විරුද්ධ කතිකාවතක් ඇති කිරීම තුළින් කැපී පෙනෙන ධනතාවක් සහ වෙනස්කමක් රට තුළ සහ සමාජය තුළ ඇති කරන්නට පිළිවන්කමක් තිබෙනවා.